பாஸ்கோ மரணேன் ஜீவிதேட அந்தகாரேன் ஆலோகேட வஹல் பவின் நிவஹல் பவட அப்பாயேன் சுவர்கேட யான கமன மதயாபர சகோதர சகோதரியனி ஒபாய் மாமாய் ஆரம்ப கரன்னட யான்னி அன்னே பாவனாவாய் சாதங்கே ஹிஸ பாகல தேவியன் வான்சேகே புதா யாலி ஸ்தாபித கரப்பு தேவ ராஜ்யே சாதங் விநாச கரப்பு தேவியன் வான்சேகே புதா விருத கரப்பு ஏ பாராதீசே தொர கொட லங்கட அவில்ல இன்னாபி காயனா கரன்னட யானவா மெனஹி கரன்னட யானவா கிறிஸ்துஸ் வான்சேகே விஜயக்ரஹணே கீதிகா பாவனா கரன்னட யானவா கிறிஸ்துஸ் வான்சே ஏ மகா ஆதரணீய விப்ளவே ஏ மகா விப்ளவே ஜாக்ராஹி கீதே எசேனம் கல்வாரி கந்து முதுனிங் பிமட பஹலா தின ஹதலியக ஞான காந்திய அவசான கரமின் சோஹன்கே திமிரிகியாக் பவட ஹரவபு மரணய பராஜய கரபு கிறிஸ்துஸ் வஹன்சேகே ஆதரணீய பாவனாவட மெசே அபி ஏதுலுவே பாஸ்கு கேலக்கு அன்னே கிறிஸ்துஸ் வஹன்சே மனுஷ்யேக் விலாமே லோகேட ஆப்பு ஏ கமனே உத்தரீதர அரமுனாய் உன் வஹன்சே மே லோகேட ஆவே ஏய் சுவர்கே அத்த ஹரலா தேவத்வே அத்த ஹரலா மனுஷ்யத்வே தராகின உன் வஹன்சே மே லோகேட ஆவே ஏய் எக்கம் எக்க தேயக் கரன்னடாய் சாதன் சமக युद्ध कराने टाइ, सातांग व पराजय कराने टाइ, मैं युद्ध कराने टे, अशुद्ध बालवेग एक में युद्ध कराने टे, अशुद्ध आत्मयातेक मैं शुद्धो युद्ध कराने टे, जेसु टे पान नरेय दुन्ने काउद, आउर दुतियाक, बाडू माडू में था ततेक वैड करपु, मैं पुताव, जोरदान गंगल लंगदी தேவ தருகமே மகா அனாவரணே புத்திர பாவே மகா ஆலயப்பே லபப்பு கமன் சாத்தங் எக்க யுத்த கரன்னட் அந்தகாரய பராஜய கரன்னட் சாத்தங் எக்க முஹுனட முஹுன அரகலய பட்டம் கண்ணட் மே தர்ம யுத்தயேட ஜேசுவ தள்ளு கிருவே கவுது சுத்த ஆத்மயானனி ஒபாய் சுத்த ஆத்மயானோ தமாய் ஜேசுவ தள்ளு கெருவே பாலு கரேட புதே புதே உம்ப வடுவாகே புதா நெமெய் தேவியன் வஹன்சேகே புதா உப மே லோகேட ஆவே சாதாங்வ பா கண்ணடாய் யமன் பாலு கரேட யமன் வடு மடுவட வெலா ஹிட்டி ஏதி ஜோர்தான் கங்க லங்கட வெலா ஹிட்டி ஏதி ගලීල මුහුදේ රැල්ල පාග පාග හිටිය ඇති පුතේ කාලය උදා වෙලා වෙලාව ඇවිල්ලා යුද්ධ පටන් ගනින් පාලු කරේට යමන් මේ භාවනාවට තුල වෙලා ඉන්න අපි ඒ සුද්ධාත්මයන්න් වහන්සේටම කියන්නට යනවා සුද්ධාත්මයන්නි මේ පාස්කු අබිරහසේ සැබෑ ගැඹුර අත්දකින්නට අපිට බෑ ඔබ වහන්සේ අපිව තල්ලු කෙරුවේ නැත්නම් පාලු කරේට සුදාත්ම යානනී දේවයන් වහන්සේගේ පුතා ජේසු
සාතන්ගේ බලය විනාශ කරපු ඒ මහා ධර්ම යුද්ධේ අභිරහස තේරුම් ගන්න බෑ සුදාත්මයන්නි ඔබ වහන්සේ අපිට ඒක කියා දුන්න නැත්තම් ඒ නිසා වඩින්න වඩින්න සුදාත්මයන්නි අපි හැමෝම ආලේප කරමින් අපි හැමෝම පිරිසිදු කරමින් අපි හැමෝම බලගත් කරමින් වඩින්න ගින්නක් ලෙසින් වඩින්න ජේසුගේ දුක් ප්‍රාප්තිය ඒ දුක් ප්‍රාප්තියේ ගැඹුර උන්වහන්සේගේ මරණය උන්වහන්සේගේ උත්ථානය ළඟ නතර වෙලා
දවස් 40ක් භාවනා කරපු අපිට අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා. කවුද යා? මේ චතාරිකේ මේ පාස්කුවේ අමතක කරන්න බැරි කෙනා කවුද? ජේසුගේ ලේ කඳුළු දිහා බලාගෙන අපි හැමෝටම කලින් භාවනා කරුවේ කවුද? අර කටු ඔටුන්නෙන් ඔළුව හිල් වෙලා ඒ ලේ ගලාගෙන එනකොට අර කස පහරෙන් පිට පැලිලා තුවාල වෙනකොට ඒ තුවාල දිහා බලාගෙන භාවනා කරුවේ අපි හැමෝටම කලින් කවුද? මහා පොළවේ බිම වැටෙනකොට කුරුස බරෙන් මුළු ශරීරයම තුවාල වෙනකොට ඒව දිහා බලාගෙන අපි හැමෝටම කලින් කුරුස පාමුල හිටියේ කවුද? කවුද? මේ මහා ලී දඬු කුරුසේ තරක් නෙමෙයි තාත්තගේ කැමැත්ත කරන්නට පුතාට ජීවිත ආදර්ශයෙන් පන්නරයක් උනේ කවුද? මේ මහා බෝට්ටු මහා මුහුද මහා කුණාටු එක්ක හැප්පිච්ච මහා දීවරය ජේසුව දාලා දුවනකොට එක තප්පරයක්වත් එක මොහොතක්වත් ජේසුව අතාරින් නැතුව ජේසුගේ අඩිපාරේ හෙමින් 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 කල් වාරියට නැග්ග කෙනා කවුද? අන්තිමට කල් වාරි කඳු මුදුනේ ජේසුගේ සීතල මලමිනිය ඔඩොක්කුවේ තියාගෙන ස්වර්ගයේ දිහා බලාගෙන ඇස්වල කඳුළු හංගගෙන හිතේ වේදනාව දරාගෙන ඒ යාගය මේ ලෝකය නිදහස් කරන ලෝකය ගලවන ඒ පඳුර ඒ යාගය ඔඩොක්කුවෙන් ස්වර්ගයට ඔප්පු කෙරුවේ කවුද? කවුද? දේවමෑණියනි ඔබයි. දේවමෑණියන්ව අමතක කරපු පාස්කුවක් දේවමෑණියන්ව අත හැරලා දාපු චතාරිකයක් දේවමෑණියන්ගේ තුරුලෙන් ඈත් වෙලා කරන භාවනාවක් දේවමෑණියන්ව අමතක කරලා දාපු දුක් ප්‍රාප්තියක් මරණයක් උත්ථානයක් කතෝලික අපට නැහැ. දේවමෑණියෝ ඒ තරම් කුරුසට බද්ධ වෙලා හිටියේ. දේවමෑණියෝ ඒ තරම් කල්වාරි කන්දේ යා වෙලා හිටියේ. දේවමෑණියෝ ඒ තරම් ජේසුගේ දුක් ප්‍රාප්තියේ මරණේ කොටස්කාරියක් වෙලා හිටියේ. අන්නේ හින්දායි මේ භාවනාවේ අපි දේවාම්මගේ අත අල්ලගන්න යන්නේ. දේවාම්මගේ අත අත හැරියොත් කවුද අපිට කියා දෙන්නේ මේ කුරුස වේදනා? කවුද අපිට කියා දෙන්නේ මේ තුවාලවල ගැඹුර? කවුද අපිට කියා දෙන්නේ මේ ලේ කඳුළුවල තේරුම? ඒ නිසා මෑණියනි, ඒ ඔබයි. දේව මෑණියනි, ඒ ඔබයි. ඔබම පමණයි ජේසුගේ ලේ තුවාල දිහා බලාගෙන අපි හැමෝටම කලින් භාවනා කරපු ඒ සෑම වේදනාවක්ම සිත්හි නිදන් කරගෙන භාවනා කරපු අම්මේ අපිට කියා දෙන්න. අපිට කියා දෙන්න අම්මේ, මේ දුක් ප්‍රාප්තියේ, මේ මරණේ, මේ උත්ථානේ තේරුම අපිට කියා දෙන්න. මේ ලේ කඳුළු තුවාලවල ගැඹුර අපිට කියා දෙන්න. ජේසුස් වහන්සේ අන්තිම හුස්ම හෙලන්න කලින් මුළු ලෝකෙටම දුන්නු ලස්සනම තෑග්ග නිධානය, ජේසුගේ අන්තිම කැමැත්ත තමයි දේව මෑණියන්ට අපි අම්මේ කියලා කියන එක. අවුරුදු 33ක් අම්මේ 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 කියලා කියපු කෙනාට අම්මේ කියලා කියන්නට අපටත් වරම දුන්න, බලය දුන්න, ඉඩකඩ දුන්න. ඒ නිසා අපි ජේසු අවුරුදු 33ක් අම්මේ කියපු ඒ උත්තරීතර මෑණියන් වහන්සේට අපිත් අම්මේ අම්මේ කියලා මෙසේ ගායනා කරමු. Jesus, tu lule, boa é tu.
जेसु पुता पाय पैकिले वैटू नाम ओब दो तिन एस वुए में पुतु आद पा पये वैटे नावित सन सन्नत इन को अम्मे अम्मे सुवतुरुले हुआ है दूमागे आदर देव अम्मे जेसु के प्रसिद्ध जीवित यत ओब खानावे मुल पिरुवे मगे जीवित यत देवी पिय कैमेत කරනට අත දෙනවද අම්මේ 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 ජේසුස් තුරුලේ හොවා හැදූ මගේ ආදර දෙව් අම්මේ කුරුසිය දිගටම ඇදගෙන යන්නට ඔබ ජේසුට දිරි දුන්නේ ජීවිත කුරුසිය මා පෙළනා විට දිරිමත් කරන්නකෝ අම්මේ අම්මේ सुवतुरुले हुआ है दूमागे आदर देव अम्मे कुरुसिय पामुल जेसु एदाओब मगे अम्मा कर दुन्ने नपुरुलो वे पा पय हमुवे ඔබ තුරුලම වේ පිලිසරණේ අම්මේ අම්මේ ජේසුස් තුරුලේ හොවා හැදූ මගේ ආදර දෙව් සුද්ධාත්මයන් වහන්සේගේ ආලයපේ ලැබලා දේව මෑණියන්ගේ අත අල්ලගෙන ඉන්න මේ අපි දැන් භාවනා කරන්න යන්නේ මහා ගැඹුරු සත්‍යතාවයක් ගැනයි. ගොඩාක් දෙනෙක් මේ වෙනකොට ගොඩාක් දෙනෙක් ජේසුස් වහන්සේගේ සැබෑ අනන්‍යතාවය විකෘති කරලා. අද ගොඩාක් තැන්වල අපට ඇහෙන්නේ विकृति करपु जेसुगी कतांदरे ओ बोरु दिवसीवरु जेसुगे नाम हैलु करकर स्वर्गी अत्यारला महापोलवट बहपु देवियान वांसेगे पुतागे ए शुद्धु मेहवर ए प्रधानम कार्य अद गुडादेने वैरदियट तेरुमा रगेन ऐ ऐ जेसु मेलो के टावे सेल्लमाद स्वर्गीय तैरला देवियान वाहन से गे पुता मे गहनी है क्योंकि गर्भास बीतती है पेकेनी वैलिंग नाम मास याक एल्ली एल्ली इंदला और उधर तिस्तुनक महापोलवे जीवात पेला पराल ऐनतुनकिंग
පැය 3ක් එල්ලිලා ලේ පෙරාගෙන මේ ලෝකෙන් යන්නට සෙල්ලමක්ද උන්වහන්සේ මෙච්චර දෙයක් කරන්න මෙච්චර අවධානයක් අරගෙන මේ ලෝකෙට ආවේ ඇයි ඇයි ගොඩාක් දෙනෙක් දයාබර සහෝදර සහෝදරයනි ජේසුස් වහන්සේ මහා පොළොවට පය තියන්නට ගත්ත ඒ සුද්ධ වූ තීරණේ පළමු වෙනි වටිනාම හේතුව ආදාමතක කරලා ගොඩාක් දෙනෙක් ජේසුව මැජික් කාර්යයක් කරලා ප්‍රතිහාර කරන කෙනෙක් ප්‍රතිහාර පාන කෙනෙක් බවට පත් කරලා අද අපි ගැඹුරට යන්නට යනවා ඔව් රැල්ල පාග පාග වෙරළ හිටිය ඇති අපි යමු ගැඹුරට සුද්ධාත්මයන්ගේ බලයෙන් දේව මෑණියන් අපට උගන්වන මේ පණිවිඩය අයිති කරගමු ඇයි ඇයි දෙවියන් වහන්සේගේ පුතා මිනිහෙක් උනේ ඇයි දෙවියන් වහන්සේගේ පුතා මහ පොළොවට ආවේ දාවර සහෝදර සහෝදරයනි ජේසු මේ ලෝකයට ආවේ ප්‍රතිහාර කරන්න නම් දෙවියන් වහන්සේ මිනිස්සෙක් වෙලා මේ ලෝකයට ආවේ ප්‍රතිහාර කර කර ඉන්න නම් උන්වහන්සේ මැරෙන්නේ අවුරුදු 150ක් විතර ජීවත් වෙලා ඇත්ත ඇත්ත එදා බඩගින්නේ හිටපු මිනිස්සු 5000කට ජේසු තිබිච්ච පාන් මාළු වැඩි කරලා කන්න දුන්න තමයි හැබැයි ප්‍රතිහාර කරලා ඉවරුණායින් පස්සේ උන්වහන්සේ මොනවද කිව්වේ අපි ගොඩාක් දෙනෙක් ජේසුස් වහන්සේ කරපු ප්‍රතිහාර දිහා කට ඇරන් ඇස් අරන් බලන් ඉන්නවා මිසක් ඒ ප්‍රතිහාර කරලා ඉවර වුණායින් පස්සේ උන්වහන්සේ මොනවද කිව්වේ කියන දේ අපි ගොඩාක් දෙනෙකුට මතක නැහැ 5000කට කන්න දීලා මිනිස්සු පාන් හොයාගෙන කෑම හොයාගෙන ජේසු පස්සේ එනකොට ජේසු ගිහිල්ලා හැංගුණා ගඟෙන් එහාට ගිහිල්ලා කිව්වා මම ආවේ පාන් කන්න දෙන්න නෙමෙයි මං ආවේ පාන් කන්න දෙන්න නෙමෙයි ඊට වඩා බරපතල වැඩක් කරන්න මං ආ දහවර සහෝදර සහෝදරියනි මෝසෙස් අවුරුදු 40ක් ලක්ෂ 7කට මිසරේ වහල් බාවේ ඉඳන් පොරොන්දු දේශයට යනකම් උදේ හවා ලක්ෂ 7කට දෙවියන් වහන්සේගේ බලයෙන් මන්නා කන්න දුන්නේ නැද්ද දැන් අවුරුදු 40ක් ලක්ෂ 7කට මන්නා තුන් වේලම කන්න දීමද ලොකු ප්‍රතිහාරය එක වේලක් 5000කට කන්න දීමද ජේසු ආයේ පාන් වැඩි කර කර පාන් වලින් බඩ පුරවන්න නෙමෙයි ඔබට මතකද තව එක අවස්ථාවක් මම කියන්න මතකද ජේසු ගෝලිය 12 නායක බෝට්ටුවේ ගලීල මොහොතේ ඉන්නකොට ජේසු හොඳටම නිදි මෙන්න මහ කුණාටුවක් එනවා බෝට්ටුව ගිලෙන්න යනවා පේදුරු දුවන් ඇවිල්ලා ජේසුට කූතන ස්වාමිනී 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 නැගිටින්න නැගිටින්න අපි ගිලෙන්නට යන්නේ ජේසු නැගිටලා අත දිගු කරලා ඒ මර නිින්දෙන් නැගිටලා කුණාටුව නිශ්චල කෙරුවා ඊට පස්සේ මොනවද කරන්නේ ඊට පස්සේ මොකද වුනේ පේදුරු කොමලගේ විශ්වාසය කො ඇදහිල්ල කියලා පේදුරු ළඟේ ගෝලයෙන්ගේ ඇදහිල්ලට අභියෝග කරලා ගිහිල්ලා නිදාගත්තා ගිහිල්ලා නිදාගත්තා මා දහබර සහෝදර සහෝදරෙනි ජේසු දැනගෙන හිටියා ජේසු මේ ලෝකයට ආවේ මහා මුහුදට ගිහින් කුණාටු නිශ්චල කර කර ඉන්න නෙමේ උන්වහන්ස දන්නවා ඊට වඩා ලොකු දේවල් පුරාණ කිවිසමේ වුණා ලක්ෂ 7ක් රතු මුහුද ඉස්සරහා හිටගෙන ඉන්නකොට ඉස්සරහත් මරණය පිටිපස්සෙත් මරණය පිටිපස්සේ අශ්වය සොල් දහදු මරණය අරගෙන එනවා ඉස්සරහා රතු මුහුද මෝසෙස් සැරයටිය දිගු කරලා රතු මුහුදෙන් පාරක් හැදුවා දැන් මං අහන්නේ ලක්ෂ 7ක් රතු මුහුදෙන් බේරා ගැනීමේ මහ මුහුදේ ප්‍රතිහාරයේද ලොකු 12 දෙනෙක්ව ගලීල මුහුදේ කුණාටුවෙන් බේර ගැනීමද ලොකු ජේසුස් වහන්සේ දැනගෙන හිටියා මං මේ ලෝකයට ආවේ ප්‍රතිහාර කර කර ඉන්න නෙමේ ඊට වඩා ගැඹුරු දෙයක් කරන්නට එනිසා ජේසු ප්‍රතිහාර කරලා මිනිසුන්ට කිව්වා කාටත් කියන්න එපා කිසි කෙනෙකුට කියන්න එපා උන්වහන්සේ කිව්වේ නෑ උන්වහන්සේගේ ප්‍රතිහාරය හැමෝම ලියලා ලියලා උන්වහන්සේගේ ගෝලිය 12 දෙනාගෙන් එක ගෝලයක පත් කරුවේ නෑ ඒ කරපු ප්‍රතිහාරය ඔක්කොම ලිය 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 කොළවල අච්චු ගහලා බෙදන්න උන්වහන්සේට ඕන උනේ මැජික් කාර්යයක් වෙන්න. උන්වහන්සේ ලාසරස්ට
මැරිච්ච ලාසරස්ගේ මිනියට හුස්ම දුන්නා. හැබැයි ඊට පස්සේ ලාසරස් ආයේ මැරුණා. හැබැයි ලාසරස්ගේ මලගෙදරට ගිහිල්ලා උන්වහන්සේ මහ ගැඹුරු දෙයක් කියා දුන්නා. ඒ කියා දුන්නු දෙය මතක නැහැ. ප්‍රතිහාර තමයි මතක. කියා දුන්නා මාර්තා මරියා දැනගනිල්ල මලගෙදරට ආපු හැමෝටම කෑ ගහලා කිව්වා සදාතන ජීවිතය තියෙන්නේ මගේ ළඟ. කෙනෙක් මාව අදහනවද? ඒ මිනිහගේ මිනිය දිරුවත් සොහොනට ගියත් වැළලුවත් ඔහු ජීවමානයි. කෙනෙක් මාව අදහන්නේ නැද්ද? ඒ මිනිහා ජීවත් වුණත් කෑවා බිව්වත් ඇඳා පැලඳවත් නැටුවත් පෙරළුණත් ඒ මිනිහා මල මිනියක් කියලා. අන්න ඒකයි එදා කිව්වේ. ඒ නිසා මේ ජේසුස් වහන්සේ ආවේ ප්‍රතිහාර කර කර නෙමෙයි ඊට වඩා ගැඹුරු දෙයක් කරන්නට. උන්වහන්සේ මහා පොළොවට බැස්සේ සාතන්ව පාගන්න. සාතන්ව පාගන්නට. උන්වහන්සේ මැරුණේ ඔබ නිසායි මා නිසායි. Jesus, siduru ne mani.
සයි ඇලය සිරුරුනේ මානි සයි සිරස සිරුරුනේ මානි සයි ඇලය සිරුරුනේ මානි සයි මාගලවා ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වුණේ කුරුස පාමුලදී. ඔව්. පාවුලතුමාගේ ජීවිතේ වෙනස් වුණේ ජේසුගේ දුක් ප්‍රාප්තිය මරණය උත්ථානය නිසායි. පේදුරුතුමාගේ ජීවිතේ වෙනස් වුණේ ජේසුගේ කුරුසෙදී හැ ජේසු මැරිච්ච දි හැ ජේසු දුක් විඳපු දි හැ බලන් ඉඳපු නිසායි. එදා විතරක් නෙමෙයි. එදා විතරක් නෙමෙයි දයාබර සහෝදර සහෝදරනි අදටත් මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් වෙනස් වෙන්නේ ජේසුගේ ප්‍රාතිහාර දිහා බල බල ඉඳලා නෙමෙයි උන්වහන්සේගේ ජීවිත කුරුස යාගයේ දිහා බලන් ඉඳලායි. එනිසා අද අපි ගොඩාක් දෙනෙක් කුරුසයෙන් ඈත් වෙලා කුරුසයට කැමති නැහැ. කවුද ජේසු ළඟට ගිහිල්ලා බාරයක් වෙන්නේ? කවුද පල්ලියට ගිහිල්ලා බාරයක් ගැට ගහන්නේ? අනේ ජේසුනි, අනේ දෙවි පියාණනි, මට කුරුසයක් දෙන්න කියලා. කවුද එහෙම බාර වෙන්නේ? කිසිම කෙනෙක් බාරහාර වෙන්නේ නැහැ, යාඥා කරන්නේ නැහැ කුරුසය ඉල්ලලා. හැමෝම යාඥා කරන්නේ, හැමෝම භාවනා කරන්නේ අනේ මේ කුරුසේ මගෙන් ඈත් කරන්න කියලා. ඇත්ත, මිනිස්සෙක් හැටියට කුරුසේ බර කරට වැටෙනකොට කුරුස බරෙන් බිම වැටෙනකොට කුරුස වේදනාවල් ගේ ඇතුලේ ජීවිතයේ තියෙනකොට ඇත්ත එහෙම කියන්න හිතෙනවා. ජේසුස් වහන්සේත් මල් වෙනුද කිව්වා, තාත්තේ අනේ තාත්තේ ඔබ වහන්සේ කැමති නම් මේ කුසලානේ මගෙන් අයින් කරන්න කියලා. හැබැයි ජේසු එතනින් නතර කෙරුවේ නෑ. ඒ ගැඹුරු යදුම උන්වහන්සේ කිව්වා, හැබැයි තාත්තේ මගේ කැමැත්ත නම් කරන්න එපා. ඇත්ත මට අමාරුයි, මගේ හිත කැමැති ගත දුබලයි, ඒ තාත්තේ මගේ කැමැත්ත නෙමේ ඔබ වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්න කියලා. පුතා මල් වියනේ හැම කියන්න කලින් මේ පුතාගේ අම්මගේ කුසට කුරුසේ වැටෙනකොට දරුවෙක් තාත්තා කෙනෙක් නැතුව දරුවෙක් වදන්ඩ සිද්ධ වෙනකොට ගල් ගහලා මරයි කියන බය දැනෙනකොට අම්මත් කිව්වා, එහෙම කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා, මම ස්වාමීන් වහන්සේගේ දාසිය, මං ඔබ වහන්සේගේ අතේ අතකොළුවක්. එනිසා මම කැමැත්ත නෙමේ ඔබේ කැමැත්ත කරන්න කියලා. මදහබර සහෝදර සහෝදරයනි, අපි ගොඩාක් දෙනෙක් කුරුසෙන් ඈත් වෙන්නයි යන්නේ. ජේසුස් වහන්සේ එකම එක ඉල්ලීමයි මිනිස්සුන්ගෙන් කෙරුවේ, ස්වර්ගයට යන්න ඕනේ නම්, පාරාදීසයට යන්න ඕන නම් මොකද්ද ගුරු මුෂ්ටිය? මොකද්ද ඒ රහස? රහස තමයි කුරුසිය. එනිසා උන්වහන්සේ කිව්වා, සුවර්ගයට යන්න ඕනේ නම් කුරුසය දරාගෙන මගේ පස්සෙන් එන්න. කුරුසය අතහැරලා නෙමේ, ෂෝට්කට් එකක් කෙටි පාරක් හොයාගෙන නෙමේ, කුරුසේ අතහරින්න එපා,
කුරුසේ අතහැරියොත් අතහැරෙන්නේ ස්වර්ගේ කුරුසේ අපි බිමින් තිබ්බොත් අපි බිමින් තියන්නේ දේව දරුකමේ නිධානේ කුරුසෙන් පැනලා ගියොත් අපි පැනලා යන්නේ දේව රාජ්‍යයෙන් අපායට එනිසා ජේසු කිව්වා කුරුසිය දරාගෙන මාත් එක්ක එන්න කියලා කුරුසය කියලා කිව්වම හිතන්න එපා ඒක ලී ලී කැලි දෙකක් එකතු කරලා හදපු ලී දඬු කඳක් කියලා නෑ ඔබේ මගේ අපි හැමෝගෙම ජීවිතයේ තියෙනවා කුරුස අපි හේනම් ඒ කුරුසය අරගෙන අපේ හිතේ තියෙන අපේ ගෙදර තියෙන මගේ පවුලේ තියෙන මගේ ජීවිත අභ්‍යන්තරේ තියෙන කුරුසය අරගෙන ජේසුගේ කුරුස ළඟට යන් අපේ කුරුසයයි ජේසුගේ කුරුසයයි එකට යාකරන්න කියලා අපි ගායනා කරමු උන්වහන්සේගේ කුරුසය ළඟ තන ගහගෙන ඒ කුරුසියේ ගීතිකාව කුරුසේ එල්ලයින ජේසුගේ ඒ ගීතිකාව අපි මෙසේ ගායනා කරමු නෝවාට නෝවාගේ නැවෙන් නිදහස් කරගන්නට බැරි වුණු ආබ්‍රහම්ට ආබ්‍රහම්ගේ පරම්පරාවෙන් නිදහස් කරගන්නට බැරි වුණු මෝසෙස්ගේ අත් දෙකට දුන්නු දස පණතෙන් දෙබෑ කරපු රතු මුහුදෙන් උදා කරපු ඒ දේශයෙන් නිදහස් කරගන්න බැරි වුණු දාවිත් සලමොන් හදපු ඒ මහා ජෙරුසලෙම් මන්දිරයෙන් ඒ ජෙරුසලෙම් මන්දිරයේ ඇතුලේ තිබුණු කිවිසුම් කරඬුවෙන් ඒ කිවිසුම් කරඬුවට පූජා කරපු යාග පූජා වලින් සුවඳ දුම් පූජා වලින් නිදහස් කරගන්න බැරි වුණු තොල් පුච්චලා මව් කුසේදීම තෝරගත් දිවැසි වරුන්ගේ දේශ නාවල් වලින් බහව නාවල් වලින් අනාවරණයන්ගෙන් නිදහස් කරගන්න බැරි වුණු මේ ලෝකය දෙවියන් වහන්සේ නිදහස් කෙරුවේ ජේසුගේ දුක් ප්‍රාප්තියෙන්
උන්වහන්සේගේ රුධිරේ. එනිසා එදා මේ මහා ලෝකයේම මේ විශ්වයේම ගලවා ගැනීමේ ගමන නෝවාගේ ජල ගැල්මෙන් ආරම්භ කරපු දෙවියන් වහන්සේ අඩියෙන් අඩිය දවසෙන් දවස සිද්ධියෙන් සිද්ධිය ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට සාතන්ව විනාශ කරලා දාන උගේ බලය පරාජය කරලා දාන ඒ මහා යුද්ධෙ දිනුවේ තමන් වහන්සේගේ පුතණුවන්ගේ එකම පුතාගේ දුක් විඳීම මරණය සහ උත්ථානය එනිසා කතෝලික අපට දුක් විඳීම කියලා කියන එක අපි මීට වඩා ගැඹුරින් භාවනා කරන්න ඕනේ මේ ලෝකෙ මිනිස්සු හැමෝම දුක් විඳිනවා දුක් විඳින්න නැති කෙනෙක් මේ මහ පොළවේ නැහැ හැබැයි අද පුංචි ප්‍රශ්නයක් තියෙනවා අද මිනිස්සු දුක් විඳීම ගැන දුක් විඳීම දිහා බලන්නේ මහා නරක විදිහට මහා නපුරු විදිහට දුක් විඳීමෙන් පැනලා යනවා දුක් විඳීම අද හැල්ලු කරලා කතෝලික අපට දුක් විඳීම කියලා කියන එක ඊට වඩා ගැඹුරු දෙයක් හැම ශුද්ධවන්තයෙක්ගේම ජීවිතයේ තියෙනවා මේ දුක් විඳීම ශුද්ධවන්තයෝ කියලා කියන්නේ කතෝලික සභාවේ නම් කරපු ශුද්ධවන්ත ශුද්ධවන්තයන් ඉන්නවා 11670 ගාන මේ හැම කෙනෙක්ගේම ජීවිත කතාව මේ හැම කෙනෙක්ගේම ජීවිත කතාවට ඇතුළු වෙලා බැලුවොත් එයාලගේ ඉතිහාසයේ අපිට හම්බ වෙනවා මේ දුක් විඳීම කියන අත්දැකීම ආදරය කරපු අය. ඒ අය එයාලගේ දුක් විඳීම එහා දෙයක් දැක්කා. ඒ හැම කඳුළු බිඳුවකම දැක්කා අමුතු සතුටක්. ඒ නිසා දුක් විඳින්න බය වුන්නේ නැහැ. දුක් විඳීමට සාප කෙරුවේ නැහැ. දුක් විඳීම අතහැරලා පැනලා ගියේ නැහැ. අපිත් අද මේ දින 40ක භාවනාව ඉවර වෙලා අපේ සොහොන් ගෙවල් වලින් තිඹිරි ගයක් හොයාගෙන යන අන්ධකාරයෙන් ආලෝකයට යන ගමන ආරම්භ කරන්නට යන මේ දවසේ අපි හැමෝගෙම දුක වේදනාව ජේසුගේ අත් දෙකට දෙමු අපේ දුක් විඳීම උන්වහන්සේගේ දුක් විඳීමට යා කරමින් මෙසේ ගයමු Oh,
ජේසුස් වහන්සේගේ ජීවිතයේ වෙච්ච පුදුමාකාරම දේ තමයි උන්වහන්සේගේ ජීවිත කතාවේ වෙච්ච ප්‍රධානම සිද්ධිය තමයි කානා නුවර වතුර වයින් කිරීම වතුර මිදුවස කිරීම නෙමෙයි කුණාටුව නිශ්චල කිරීම නෙමෙයි පාන් වැඩි කිරීම නෙමෙයි උන්වහන්සේගේ 33 අවුරුද්දේ ප්‍රධානම සිද්ධිය තමයි උන්වහන්සේගේ මරණය මරණය මාදහබර සහෝදර සහෝදරියනි ජේසුස් වහන්සේ ගෝලියෝ ටික වට කරගෙන පේදුරුලා ජුවාම්ලා මේ ජාකොබ්ලා මෙයාලා වටේ තියාගෙන මේ කිසිම ගෝලයකට කියා දුන්නේ නැහැ ප්‍රතිහාර කරන හැටි පේදුරු මෙන්න මෙහෙමයි පාන් වැඩි කරන්නේ ජුවාම් මෙන්න මෙහෙමයි කුණාටු නිශ්චල කරන්නේ ජාකොබ් මෙන්න මෙහෙමයි වතුර මිදිරිස බවට හරවන්නේ ගෝලය වටේ තියාගෙන හැමදාම රැට ගෝලෙයින්ට කියා දුන්නේ නැහැ ප්‍රතිහාර කරන හැටි හැබැයි මේ හැම ගෝලයකටම කියා දුන්නා නිතර නිතර මතක් කරුවා උන්වහන්සේගේ මරණය ගැන ගෝලෙයින්ගේ හිත වෙනස් වෙනකොට ගෝලෙයින්ටත් ආසාවල් එනකොට ජේසුස් වහන්සේව රජෙක් කරන්නට පෞකාර ආසාවල් එනකොට ජේසුස් වහන්සේව මැජික් කාර්යයක් කරලා ජනප්‍රිය කරලා ප්‍රසිද්ධ කරලා ජේසුස් වහන්සේගේ කරෙන් ස්වර්ගයට යන්න ගෝලෙයින්ටත් පෞකාර ආසාවල් එනකොට ඒ හැම වෙලාවෙම ජේසු ගෝලෙයින්ව නතර කෙරුවා පේදුරු ජුවාම් ජාකොබ් මගේ දරුවනේ දැනගනින්ලා මම මේ ලෝකෙට ආවේ දුක් විඳලා මරණය අත්දකලා උඹලා නිදහස් කරන්න අර හැම පෞකාර ආසාවක්ම අර හැම මනුස්ස ආසාවක්ම ඒ හැම මිනිස් ආසාවල් ජේසු පිරිසුදු කෙරුවේ උන්වහන්සේගේ මරණය සිහි ගන්නලා මොකද්ද මේ මරණය කියලා කියන්නේ මරණය කියලා කියන්නේ මාරයාගේ ණය ගෙවීම මර ණය ඔව් එදා ආදම් ඒව දෙවියන් වහන්සේ එපා 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 කියනකොට ඒ ආඩම්බර උද්දච්ච අකීකරු කමින් මාරයා එක්ක ගනුදෙනු කරලා මර ණය මේ ලෝකයට ආවා මේ ණය ගෙවන්නට පුරාණ කිවිසුමේ කිසි කෙනෙකුට හම්බුන්නේ නැහැ පුරාණ කිවිසුමේ මොන සිද්ධිය වුණත් මේ මාරයාගේ ණය ගෙවලා ඉවර කරන්න බැරි වුණා අන්න ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මහ පොළොවට බැස්සේ මිනිහෙක් වෙලා මර ණය ගෙවලා ඉවර කරන්න ඔව් හැබැයි උන්වහන්සේ මේ ලෝකෙ නිදහස් කරුවේ තඹ තහඩුවක් අරගෙන ඒකේ අකුරු රූප කොටලා ඒක ගැට ගහලා සූර්යයක් වගේ ඉනේ ගැට ගහලා නෙමෙයි දෙවියන් වහන්සේගේ පුතා මේ ලෝකයේ පාපයෙන් නිදහස් කරුවේ මතුරුපු නූලක් අතේ ගැට ගහලා නෙමෙයි දෙවියන් වහන්සේගේ පුතා මේ ලෝකෙ නිදහස් කරුවේ දෙහි ගෙඩියක් ඔළුව උඩ තියලා කපලා නෙමෙයි දෙවියන් වහන්සේගේ පුතා මේ ලෝකෙ නිදහස් කරුවේ මතුරුලා නාඩ ගන්නටලා නෙමෙයි දෙවියන් වහන්සේගේ පුතා මේ ලෝකෙ නිදහස් කරුවේ කුකුලෙක් ගෙලේ එළුවෙක් ගෙලේ කපලා වත්ත වටේ ඉහලා නෙමෙයි දෙවියන් වහන්සේගේ පුතා මේ ලෝකෙ නිදහස් කරුවේ උන් වහන්සේගේ රුධිරය හෙළලා ඒ ලේ ගැලුවේ නිකන් නෙමෙයි ඒ ලේ ගලාගෙන ආවේ ඔබව මාව නිදහස් කරන්නට එදා විතරක් නෙමෙයි කල්වාරි යාගය මේට අවුරුදු 2000කට කලින් සිද්ධ වෙලා ඉවර වුණාට හැම දිව්‍ය පූජාවකම හැම පූපයක් අස්සෙම ඒ ලේ ගලාගෙන එනවා ඔබ නිසා මා නිසා ලංචානුවල අපි දැක්කා ඒ ලේ ගලාගෙන එන හැටි බොනස් අයිරිස්වල අපි දැක්කා ඒ ලේ ගලාගෙන එන හැටි පියෝ ස්වාමි පල්ලියේ යාඥා කරනකොට ඒ කුරුස ප්‍රතිමාව ළඟ අපි දැක්කා ඒ ලේ ගලාගෙන එන හැටි ඒලේ අදත් කලනවා හැම යාගයකදීම හැම පූජාවකදීම ඒලේ ගලනවා ඔබ නිසා මා නිසා එනිසා අපි මිනි අලු වලට වඩා මතුරුපු කෑමකට වඩා කරපු හූනියමකට වඩා ඉනේ ගැට ගහන සුරේකට වඩා අතේ ගැට ගහන නූලකට වඩා ඔළුවට තියලා කපන දෙහිගෙඩියකට වඩා කුකුලෙක්ගේ එළුවෙක්ගේ ලේ වලට වඩා බලගතුයි මරණය පරාජය කරපු
මාරයාගේ ණය ගෙවපු ජේසුගේ රුධිරය. ඔව් අපි ගයමු ඒ රුධිරේ බලගත් ගීතිකාව. ඒ ලේ ගැලුවේ මා නිසායි ඔබ නිසායි. Oh.
පුරාණ ගීසුමේ මිනිස්සුන්ට වඩා ඔයාලා අපි හරි වාසනාවන්තයි. ඇයි? පුරාණ ගීසුමේ මිනිස්සුන්ට නොලැබුණු මහා බලගත් අත්දැකීමක් ආලේපයක් ඔබ මම ලබලා තියෙනවා. නෝවා, ආදම් මේව, ආබ්‍රහම්, සාරා, ඊසාක්, ජාකොබ්, ජෝසප් දිවසේවරු මේ කිසි කෙනෙකුට නොලැබුණු භාග්යයක් ඔබ මම ලබලා තියෙනවා. ඒ තමයි අපි ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ආලේප වෙච්ච දරුවෝ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනායින් පස්සේ ජීවිතේ ලැබපු දරුවෝ අපි. උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය, උත්ථානය අත් දකින දරුවෝ අපි. කවදාවත් කවදාවත් ආබ්‍රහම්ලා, මෝසෙස්ලා දිවසේවරු හිතන්න නැතුව ඇති දෙවියන් වහන්සේ මිනිහෙක් වෙයිද, කොහොම වෙයිද? දෙවියන් වහන්සේගේ පුතා ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේ මේ ලෝකෙට ඉපදුනාම උන්වහන්සේව මෙහෙම මරයිද, පාව දෙයිද, ගහයිද, තුවාල කරයිද? උන්වහන්සේගේ උත්ථානය කොහොම වෙයිද? මේ කිසි දෙයක් ගොඩක් වෙලාවට පුරාණ ගීසුමේ මිනිස්සුන්, ඊශ්‍රායෙල් මිනිස්සු හිතන්නවත් නැතුව ඇති. හිතන්නවත් නැතුව ඇති. එදා ඊශ්‍රායෙල් ජනතාව පාලු කරේ ඒ කාන්තාරේ මන්නා කනකොට ජීවිතේට හිතන්න නැතුව ඇති. අපි ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරේ මාංශය අනුභව කරයි කියලා. ඔබට තේරුණාද අපි කොච්චර වාසනාවන්තද? අපි කොච්චර දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න ඕනද මේ නව ගිවිසුමේ ජනතාවක් හැටියට? අපි පුරාණ ගිවිසුමේ දෙවියන් වහන්සේ කරපු ඒ විශ්මිත දේවල් ඇහුවා විතරක් නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේගේ ලේ මාංශේ කල්වාරි යාගේ කොටස් කරුව වුණා පමණක් නෙමෙයි, අපි ශුද්ධාත්මයන්ගේ ආලේපයත් ලැබපු ජනතාවක්. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේ කිව්වා, ජීවමාන ජේසු අපිට කිව්වා, වැඩියෙන් දෙන අයගෙන් වැඩිපුර බලාපොරොත්තු වෙනවා කියලා. එමනම් ඔබට මට තියෙනවා ලොකු වගකීමක්. අපි උන්වහන්සේගේ වරප්‍රසාද වැඩියෙන් ලැබපු පරම්පරාවක්, උන්වහන්සේගේ දීමනාවල් වැඩිපුර ලැබපු ජාතියක්, උන්වහන්සේගේ අනාවරණයන් වැඩියෙන් ලැබපු පරම්පරාවක්. ඒ නිසාම අපිට තියෙනවා, ඔබට මට තියෙනවා ලොකු වගකීමක් උන්වහන්සේට වැඩියෙන් ආදරය කරන්නට, උන්වහන්සේට වැඩියෙන් සම්බන්ධ වෙන්නට. මාදයාබර සහෝදර සහෝදරී, එනිසා අපි ලස්සන අත්දැකීමක ඉන්නේ. අපි සාතන්ට බය නැහැ. අපි දන්නවා ජීවමාන දෙවියන් වහන්සේ, උන්වහන්සේ මිනිස්සෙක් වෙලා උන්වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානයේ බලයෙන්, උන්වහන්සේගේ රුධිරේ මාංශේ නාමයෙන්, ජේසුස් ක්‍රිස්තුස් යන ශ්‍රී නාමයේ බලයෙන් උන්වහන්සේ සාතන්ව විනාශ කරලා ඉවරයි. සාතන්ගේ බලය පරාජය කරලා ඉවරයි. එනිසා අපි උන්වහන්සේ ගතාල්ල ගත්තොත්, ඒ විජයග්‍රහණේ කොටස් කරුව වුණොත්, කුරුස පාමුල දන ගහන කෙනෙක් වුණොත්, ජේසුගේ ලේ මාංශේ බලය අදහන, ඒ ලේ මාංශේ බලය අත් දකින කෙනෙක් වුණොත් අපිට බය වෙන්න දෙයක් නැහැ. සත්ව පහකට බය වෙන්න දෙයක් නැහැ. අපේ වත්තට ඉහළ ගිය මිනි අළු වලට, අපිට කරපු හූනියන් වලට, අපිට කවපු මතුරුල්ල කවපු කෑම වලට බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ නැහැ. ඇයි? ජීවමාන ජේසු අපි ළඟයි. අපේ දෙවියන් වහන්සේ මැටි පිළිමයක්, ගල් රූපයක් නෙමෙයි. උන්වහන්සේ ජීවමානයි. අපි ගයමු ඒ විජයග්‍රහණයේ ගීතිකා.
අපේ නළලේ අලු කුරුසයක් ඇඳගෙන අපි ආරම්භ කරපු දවස් 40 ඥාන කාන්තිය මෙන්න ඉවර වේලා. ඔව් දවස් 40ක් ගෙවිලා ගිහිල්ලා පාද නමස්කාර කෙරුවා ඥාන කාන්ති කෙරුවා වන්දනා ගමන් ගියා සුද්ධෝ පෑ කෙරුවා निराहार शीले रैक्का धन्न गहागेन उरसां क्यूवा कलु वेंदगेन हीटिया खने कराबु अते वललु करे माल गलोला कलु वेंदगेन हीटिया दवा सतलियाक अपी कोहेद हीटी दवा सतलियाक अपी हीटिया समारु नां हीटी अर मेट्टेट वेला इन कूडेल्ला वाके खतावत तेनवा कूडेल्लां मेट्टें तियांड बैके හැබැයි හරි දුකයි සමහර වෙලාවට කතෝලික අපි කූඩැල්ල වගේ දවස් 40ක් කොට්ටෙට මෙට්ටෙට වෙලා ඉන්නවා දවස් 40 ඉවර වෙච්ච ගමම්ම ආයෙ යනවා මඩට ආයෙ අරිනවා පරණ රක්කු බෝතලය ආයෙ හොයාගෙන යනවා පරණ පාපය ආයෙ බලනවා පරණ කුණුහරප චිත්‍රපටිය ආයෙ අර පරණ තරහ එක්ක ජීවත් වෙනවා आय अनवार परण अनियां संबंध कमट परण पापे परण मड गोर होयागेन कूडेल्ला गियाट ओबटे हेमे अंडायती अक्ने मटे हेमे अंडायती अक्ने एई एई ओब कूडेल्ले कूडेल्ली अक्ने में देवियान वहांसे अपियो मैवे कूडेल्लो कूडेल्लियो वगे ने में उन वहांसे गे समान कम देव धरुकम अपिड दीला इनसा කූඩැල්ලා මෙට්ටෙට තියන්න බැරි වුණාට ඔබට මට පුළුවන් ස්වර්ගයට වෙලා ඉන්න ඒ බලය ඒ හැකියාව දෙවියන් වහන්සේ අපිට දුන්නා ඒ නිසා මගේ දයාබර සහෝදර සහෝදරියනි ඔබට මතකද නාස්තිකාර පුතා නාස්තිකාර පුතා තාත්තගේ හෙවණැල්ල යට ඉඳලා තාත්තට පයින් ගහලා අයියට පයින් ගහලා බූදලේ කරේ තියාගෙන ගියා පාපේ හොයාගෙන ගියා पापे होयागेन गिया सल्लालेक वगे बेबद्देक वगे हेम सतयाक्म वेदां करला अंतिमट मुकद उने ऊरु कोटुवट गिया ऊरांगे कैम काका ऊरु कोटुवट वेला मड गोहरे बहला इन्न कोटाई नास्तकार पुतागे एस पैदुने ताता मतक्कुने महा गेदर मतक्कुने नास्तकार पुता ऊरु कोटुवट वेला हिटीने ආඩම්බර වෙලා මම යන්නේ මං මැරුණත් වෙනස් වෙන්නේ නැහැ කියලා ඌරු කොටුවට වෙලා ඌරොත් එක්ක läගලා ඌරොත් එක්ක මැරිලා ගියේ නැහැ ආදරණීය තීරණයක් ගත්තා ඌරු කොටුවෙන් එළියට බහැලා තාත්තව හොයාගෙන යන්න තීරණය කෙරුවා දින 40ක් ගත කරන පාස්කු ඉරිදා ඉන්නේ මේ අපි එළියට බහිමු එලියට බහිමු ඌරු කොටු වලින් එලියට බහැලා පෞකාර මඩ ගොහරෙන් එලියට බහැලා අපි යමු තාත්තව හොයාගෙන මහ ගෙදරට වෙනස් වෙමු දැන් තමයි ජීවිතේ පටන් ගන්න දින 40 ලැබපු පන්නරය දින 40 කරපු භාවනාව දින 40 අයිති කරගත්ත වරප්‍රසාදය දින 40 කරපු මේ මහා ආධ්‍යාත්මික ගනුදෙනුව පටන් ගන්න යදයි පටන් ගන්න යදයි ඉනිසාපී නාස්තිකාර පුතා එදා ඌරු කොටුවේ ඉඳන් තාත්තා හොයාගෙන මහා ගෙදරට යන අතරතුර මහා පාර දිගේ කඳුළු වලින් ලියපු ගීතිකාව ගායනා කරන්නට යන්නේ පාළුවෙන් තනි වෙලා ගොළු වෙලා ජීවිතේ තුවාල වෙලා අතරමං වෙලා මම හිටියේ හැබැයි මම ජේසුනි ඔබ සොයා එන්නම් කාසියෙන් වැටිච්ච කඳුළු බිඳු තුවාල වෙච්ච මගේ සම්බන්ධකම් මේ ඔක්කොම අතහැරලා දාලා මම එන්නම් ජේසුනි ඔබ සොයා ජේසුනි ඔබ සොයා එයි පාස්කුවේ අභිරහස දෙවියන් වහන්සේ හොයාගෙන යලි ස්වර්ගයට යන ගමනක් එයි ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මරණේ උත්තානේ තේරුම එසේනම් අපි ආරම්භ කරමු ජේසුනි ඔබ සොයා ස්වර්ගයේ සොයා යන ගමනක්
ආරම්භ කරමු. කඳුළු බිඳු ගලා මෝහයෙන් රිදිච්ච පළඳු තෙන් බලා ජේසුගෙන් දැනිච්ච ආදරේ නිසා ජීවිතේ බිඳිච්ච සිත් පහන් වුණා ජේසුනි ඔබ සොයා එන්නේ මේ මගේ දන Jesus, get to us, Mela, Mangula, Mela.
Yeah.